පෘථුවියෙන් පිට අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ ජීවය පවතින හැකියාවක් තියෙන එක ග්‍රහ වස්තුවක් වෙන්නේ බ්‍රහස්පතිගේ උපග්‍රහයක් වෙන යුරෝපා. ඉතින් NASA ආයතනය විශාල මුදලක් වියදම් කරලා විශාල අභ්‍යවකාශ යානයක් යුරෝපා ගැන සොයන්න යව්වේ පසුගිය සතියේදී. අද වීඩියෝ එක ඒ යුරෝපා ක්ලිප අභ්‍යවකාශ යානය ගැන. 3 2 1 We have left off. නාසා ආයතනයේ සිදු කරන ගගනගාමී නොමැති අභ්‍යවකාශ මෙහෙයුම් කාණ්ඩ කිහිපයකට බෙදලා තියෙන්නේ ඒවට වියදම් කරන මුදල් ප්‍රමාණය අනුව. අඩුවෙන්ම වියදම් කරන මෙහෙයුම් වෙන්නේ ඩිස්කවරි කාණ්ඩයේ මෙහෙයුම්. අතරමැදි ප්‍රමාණයේ වියදමකට යටත්ව කරන්නේ නිව් ෆ්‍රන්ටියර් මෙහෙයුම්. ඉහළ වියදමකින් කරන මෙහෙයුම් වලට කියන්නේ ෆ්ලැග්ෂිප් මෙහෙයුම් නැත්නම් ලාර්ජ් ස්ට්‍රැටජික් සයන්ස් මිෂන්ස් කියලා. Viking, Voyager, Galileo, Cassini, Curiosity, Perseverance, Hubble, James Webb වගේ හැමෝම දන්න මෙහෙයුම් තමයි මේ ෆ්ලැග්ෂිප් මෙහෙයුම් කාණ්ඩයට වැටෙන්නේ. ඒවට සාමාන්‍යයෙන් ඩොලර් බිලියන කිහිපයක් වැය වෙනවා. ඉතින් NASA ආයතනයේ අලුත්ම Large Strategic Science Mission එක. ඒ කියන්නේ NASA ආයතනයේ මෑතකදී වැඩියෙන්ම සල්ලි වියදම් කරලා හදපු ලොකුම අභ්‍යවකාශ යානය තමයි පසුගිය සතියේදී බ්‍රහස්පති ග්‍රහයා බලා දියත් කරපු යුරෝපා ක්ලිපර් යානය. මේක තමයි NASA ආයතනයේ බාහිර සෞර ග්‍රහ මණ්ඩලයට යවපු ලොකුම අභ්‍යවකාශ යානය. යානයේ සූර්ය පැනල් විවෘත කළාට පස්සේ මෙන්න මේ තරම් විශාලයි. ඔයාලා හැමෝම දන්නවා ඔක්තෝබර් 13 වෙනිදා SpaceX සමාගම රොකට් තාක්ෂණය පැත්තෙන් ඉතාමත් වැදගත් වැඩක් කළා. හැබැයි ඔක්තෝබර් 14 වෙනිදා තමයි SpaceX සමාගම එයාලගේ රොකට්ටුවකින් යවලා තියෙන වැදගත්ම අභ්‍යවකාශ යානය දියත් කළේ. බ්‍රහස්පති ග්‍රහයා අසලින් ගමන් කරපු පළවෙනි අභ්‍යවකාශ යානය 1973 දිගිය පයනියර් 10 යානය. ඊට අවුරුද්දකට පස්සේ පයනියර් 11 යානය ගියා. 1979 දී Voyager 1 සහ Voyager 2 යානා ගමන් කරනවා. මේ යානාවලින් ලැබුණු ඡායාරූපවලින් බ්‍රහස්පතිගේ ගැලීලියානු උපග්‍රහයෙන්ගෙන් දෙවැනි එක වුණු යුරෝපා ගැන මූලික අදහසක් ලබා ගත්තා. මේක ඉරිතැළුණු අයිස් වලින් වැහුණු ග්‍රහ වස්තුවක්. ඊට පස්සේ පළවෙනි වරට බ්‍රහස්පති වටා කක්ෂගත වෙච්ච අභ්‍යවකාශ යානය වුණේ 1995 දී ගැලීලියෝ යානය. මේ යානයෙන් ලැබුණු සමීප ඡායාරූප වලින් පැහැදිලි වුණ දෙයක් තමයි යුරෝපාගේ මතුපිට පෘෂ්ඨය ගොඩක් අලුත් කියන එක. ඒ කියන්නේ මොකක් හරි ක්‍රමයකින් මතුපිට පෘෂ්ඨය අලුත් වෙනවා. ඒ වගේම ගැලීලියෝ යානයෙන් ලැබුණු චුම්බකමානයේ දත්තවලින් සොයාගත්තේ යුරෝපාගේ ප්‍රේරණය වුණු චුම්බක ක්ෂේත්‍රයක් තියෙනවා කියලා. ප්‍රේරණය වුණු චුම්බක ක්ෂේත්‍රයක් කියන්නේ පෘථුවියේ තියෙනවා වගේ ග්‍රහ වස්තුව ඇතුළෙන් උත්පාදනය වෙන චුම්බක ක්ෂේත්‍රයක් නෙමෙයි. බ්‍රහස්පතිගේ චුම්බක ක්ෂේත්‍රය හරහා ගමන් කරද්දී යුරෝපාගේ අභ්‍යන්තරයේ තියෙන සන්නායක ද්‍රව්‍යයක විදුලි ධාරාවක් හටගන්නවා. ඒත් එක්කම මේ විදුලි ධාරාව නිසා චුම්බක ක්ෂේත්‍රයක් ප්‍රේරණය වෙනවා. ඒ කියන්නේ යුරෝපාගේ අභ්‍යන්තරයේ විදුලිය සන්නේනේ වෙන දෙයක් තියෙනවා. ඒ වගේම මතුපිට අයිස් පෘෂ්ඨයේ තැන් තැන් වලින් යම් කිසි දෙයක් ඉහළට විදිනවා කියලත් ඡායාරූප වලින් තහවුරු වෙලා තියෙනවා. ඉතින් මේ නිරීක්ෂණ සේරම පැහැදිලි කරන්න පුළුවන් මතුපිට අයිස් ස්තරයට යටින් ද්‍රව ජලය තියෙනවා නම්. කාලෙන් කාලට උඩට විදින ජලය නැවතත් අයිස් විදියට මතුපිට පෘෂ්ඨයේ තැන්පත් වන නිසා මතුපිට පෘෂ්ඨය අලුත් වෙනවා. ඒ නිසා ග්‍රහක සහ උල්කා වැටීමෙන් සිදු වුණ ආවාට අඩුයි. ඉතින් ඔන්න ඔය වගේ එකිනෙකට වෙනස් නිරීක්ෂණ ගණනාවකින් තමයි යුරෝපාගේ මතුපිට අයිස් පෘෂ්ඨයට යටින් ද්‍රව ජලය පිරුණු සාගරයක් තියෙනවා කියලා විද්‍යාඥයෝ විශ්වාස කරන්නේ. ඉතින් ඒ ගැන තවත් ගැඹුරින් තොරතුරු දැනගන්න තමයි විද්‍යාත්මක උපකරණ පුරවලා යුරෝපා ක්ලිපර් යානය බ්‍රහස්පති බලා යව්වේ. මේ මෙහෙයුමේ මූලික ඉලක්ක තුනක් තියෙනවා. පළවෙනි එක යුරෝපාගේ ද්‍රව ජලය තියෙනවා කියන එක තහවුරු කර ගැනීම. දෙවැනි එක මේ ජලයේ මිශ්‍ර වෙලා තියෙන රසායනික ද්‍රව්‍ය ගැන සොයා බැලීම. ඒකෙන් මේ ජලයේ ජීවයක් තියෙනවද නැද්ද? අඩුපතරමේ ජීවයක් පවතින සුදුසුද කියලා යම්කිසි අදහසක් ගන්න පුළුවන්. අවසාන ඉලක්කය තමයි යුරෝපාගේ භූගෝලීය ලක්ෂණ අධ්‍යයනය කිරීම. යුරෝපා කක්ෂගත වෙලා තියෙන්නේ බ්‍රහස්පති ග්‍රහයාට කිලෝමීටර 671,000ක් දුරින්. ඒ කියන්නේ බ්‍රහස්පතිගේ විකිරණ වලලු ඇතුලේ තමයි යුරෝපා කක්ෂගත වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අභ්‍යවකාශ යානයකට යුරෝපා වටා කක්ෂගත වෙලා වැඩි කාලයක් ඉන්න බෑ. මොකද විකිරණ වලින් යානයට හානි වෙනවා. ඒ නිසා යුරෝපා ක්ලිපර් යානය කක්ෂගත වෙන්නේ බ්‍රහස්පති වටා ඉලිප්සාකාර කක්ෂයක. එතකොට යානය ගොඩක් කාලයක් ගත කරන්නේ බ්‍රහස්පතිට දුරින්. ඒ කියන්නේ විකිරණ වැඩි කලාපයෙන් පිටත. කක්ෂයේ පහළ කොටසින් ගමන් කරන කෙටි කාලය ඇතුළත යානය යුරෝපා අසලින් ගමන් කරනවා. ඒ කාලෙදි තමයි නිරීක්ෂණ සිදු කරන්නේ.
යුරෝපා ක්ලිප යානයේ මූලික මෙහෙයුම අවුරුදු 3 හමාරකට සීමා වෙනවා. ඒ කාලය ඇතුළත යානය බ්‍රහස්පති වටා කක්ෂ 45ක් සම්පූර්ණ කරනවා. ඒ කියන්නේ යානය යුරෝපා අසලින් 45 වරක් ගමන් කරනවා. යානයේ කක්ෂය සහ යුරෝපාගේ කක්ෂයේ පීඩන ආකාරය අනුව එක් එක් වාරයේදී යානය යුරෝපාට ආසන්න වෙන දුර ප්‍රමාණය කිලෝමීටර 25 ඉඳන් කිලෝමීටර 2700 දක්වා වෙනස් වෙනවා. ඉතින් දැන් අපි බලමු යුරෝපාගේ රහස් හොයන්න යුරෝපා ක්ලිප යානයේ තියෙන විද්‍යාත්මක උපකරණ 9 ගැන. යානයේ තියෙන ප්‍රධාන කැමරා පද්ධතිය හඳුන්වන්නේ යුරෝපා ඉමේජින්ග් සිස්ටම් කියලා. මේකේ පුළුල් පරාස කැමරාවක් සහ ඉතාමත් කුඩා පරාසයක් පෙනෙන කැමරාවක් අන්තර්ගත වෙනවා. පුළුල් පරාස කැමරාවට පුළුවන් යුරෝපාට කිලෝමීටර 50ක් දුරින් තියෙද්දි මතුපිට පෘෂ්ඨයේ මීටර 11ක විභේදනයකින් ඡායාරූප ගන්න. කුඩා පරාසයක් පෙනෙන කැමරාවට පුළුවන් කිලෝමීටර 50ක් දුරින් තියෙද්දි සෙන්ටිමීටර 50ක විභේදනයකින් ඡායාරූප ගන්න. ඒ කියන්නේ මතුපිට පෘෂ්ඨයේ තියෙන සෙන්ටිමීටර 50ක් තරම් කුඩා දෙයක් වුණත් දැක ගන්න පුළුවන්. මේ කැමරාව මගින් මෙහෙයුම අවසන් වෙද්දී යුරෝපාගේ මතුපිට පෘෂ්ඨයෙන් 95%ක් මීටර 50ක විභේදනයකින් සිටියම් ගත කරන්න බලාපොරොත්තු වෙනවා. මේක සංසන්දනය කරන්න අවශ්‍ය නම් මේ වෙද්දී කලින් යාපු අභ්‍යවකාශ යානාවලින් යුරෝපාගේ පෘෂ්ඨයෙන් 114%ක් පමණයි සිටියම් ගත කරලා තියෙන්නේ. ඒකත් මීටර 500ක පමණ විභේදනයකින්. මැපින් ඉමේජින් ස්පෙක්ට්‍රෝමීටර් ෆෝ යුරෝපා උපකරණය අදෝරක්ත පරාසය ක්‍රියා කරන වර්ණාවලී මානයක්. මේ මගින් කරන්නේ මතුපිට පෘෂ්ඨයේ සංයුතිය සොයා ගැනීම. මේ උපකරණය මගින් පෘෂ්ඨයේ තියෙන ජල අයිස්, ලවණ, අම්ල සහ කාබනික ද්‍රව්‍ය වගේ දේවල් වල පැතිරීම සිතියම් ගත කරන්න පුළුවන්. ඊළඟ උපකරණය තමයි යුරෝපා තර්මල් එමිෂන් ඉමේජින් සිස්ටම් හෙවත් ETMIS. මේක අදෝරක්ත කලාපයේ ක්‍රියා කරන කැමරාවක්. ඒ මගින් යුරෝපාගේ භූගෝලීයව සක්‍රීය ස්ථාන හඳුනා ගන්න පුළුවන්. මේ උපකරණය මාස් ඔඩිසියානේ තියෙන තේමිස් උපකරණයේ ඇසුරෙන් හදලා තියෙන්නේ. යුරෝපා අල්ට්‍රා වයලට් ස්පෙක්ට්‍රෝග්‍රාෆ් කියන්නේ පාරජම්බුල වර්ණවලී මානයක්. මේ උපකරණයෙන් මිනුම් ලබා ගද්දී මේ උපකරණය යුරෝපා පැත්තට ඉලක්ක කරන්නේ නැහැ. ඒක ඉලක්ක කරන්නේ ඈත තරුවකට. මෙතනදී තෝරාගන්නේ විමෝචන වර්ණවලිය හොඳින් දන්න තරුව. ඊට පස්සේ යානයේ යුරෝපා අසලින් ගමන් කරද්දී යුරෝපාගේ වායුගෝලය හරහා මේ තරුවේ ආලෝකය වර්ණාවලී මානයට ඇතුළු වෙන අවස්ථාවකදී ඒ ආලෝකයෙන් අවශෝෂණය කරගෙන තියෙන සංකේත දිහා බලලා යුරෝපාගේ වායුගෝලයේ තියෙන වායුන් මොනවද කියලා කියන්න පුළුවන්. වායුගෝලය විතරක් නෙමෙයි යුරෝපාගෙන් ඉහළට විදින ජල ධාරාවක් හරහා එන තරුවක ආලෝකයනොත් මේ ආකාරයේ වර්ණාවලී අධ්‍යනයක් සිදු කරලා ජල ධාරාවේ තියෙන රසායනික ද්‍රව්‍ය මොනවද කියලා කියන්න පුළුවන්. හැබැයි යුරෝපාගෙන් ඉහළට විදින ජල ධාරාවල තියෙන්නේ මොනවද කියලා දැනගන්න පුළුවන් පාරජම්බුල වර්ණාවලී මානෙන් විතරක් නෙමෙයි. යානයට ජල ධාරාවක් හරහා ගමන් කරන්න පුළුවන් වුණොත් ඒකින් පිටවෙන අංශු ග්‍රහණය කරගෙන ඒවා මොනවද කියලා අධ්‍යයනය කරන්න පුළුවන් ස්කන්ධ වර්ණාවලී මානයක් මේ යානයේ තියෙනවා. ඒකේ නම මාස් ස්පෙක්ට්‍රෝමීටර් ෆෝ ප්ලැනටරි එක්ස්ප්ලොරේෂන්. ඉහළට විදින ජල ධාරාවන් විතරක් නෙමෙයි යුරෝපාගේ තුනී වායුගෝලය හරහා ගමන් කරලා ඒකෙන් සෑම්පල් අරන් ඒවා පරීක්ෂා කරන්නත් මේකට පුළුවන්. සර්ෆේස් ඩස්ට් ඇනලයිසර් කියලා කියන්නේ යුරෝපාවට තියෙන දූවිලි අංශු ග්‍රහණය කරගෙන ඒ වගේ තියෙන්නේ මොනවද කියලා බලන උපකරණයක්. ඊට පස්සේ මේ යානයේ තියෙනවා අයිස් විනිවිද යන්න පුළුවන් රේඩාර් පද්ධතියක්. රේඩාර් ෆෝ යුරෝපා ඇසෙස්මන්ට් ඇන්ඩ් සවුන්ඩින් ඕෂන් ටු නියර් සර්ෆේස් නමින් හඳුන්වන මේ උපකරණය මෙගාහර්ට්ස් 9.60 අතර රේඩියෝ තරංග මගින් යුරෝපාගේ මතුපිට අයිස් පෘෂ්ඨයට යටින් තියෙන්නේ මොනවද කියලා බලනවා. මේ උපකරණයට කිලෝමීටර 30ක් දක්වා අයිස් හරහා පහළට නිරීක්ෂණය කරන්න පුළුවන්. මේ වගේ මෙහෙයුමකට ගමන් කරන අභ්‍යවකාශ යානයක අනිවාර්යයෙන්ම තියෙන උපකරණයක් වෙන්නේ චුම්බක මානය. යානයේ විවිධ උපකරණ වලින් උත්පාදනය වෙන චුම්බක ශේෂ්ත්‍ර වලින් පුළුවන් තරම් මෑත් කරලා බ්‍රහස්පතිගේ සහ යුරෝපාගේ චුම්බක ශේෂ්ත්‍රය ගැන නිරවද්‍ය මිනුම් ලබා ගන්න අවශ්‍ය නිසා මේ චුම්බක මාන තුන සවි කරලා තියෙන්නේ මීටර 8ක් දිග බූම් එකක. යානයේ දියත් කරද්දී මේක හකුලලා තියෙන්නේ අභ්‍යවකාශයට ගියාට පස්සේ මෙන්න මේ ආකාරයට ඒක දිග හරිනවා. ප්ලාස්මා ඉන්ස්ට්‍රුමන්ට් ෆෝ මැග්නටික් සවුන්ඩින් කියන්නේ ප්ලාස්මා ධාරාවන් හරහා චුම්බක ශේෂ්ත්‍ර ගැන මිනුම් ලබා ගන්න පුළුවන් උපකරණයක්. බ්‍රහස්පතිගේ චුම්බක ශේෂ්ත්‍රය ඇතුලේ ප්ලාස්මා ධාරාවන් ගමන් කරනවා. යුරෝපාගේ චුම්බක ශේෂ්ත්‍ර නිසා යුරෝපාවට මේ ප්ලාස්මා ධාරාවන් වල හැසිරීම වෙනස් වෙනවා. ඒ සම්බන්ධයෙන් මිනුම් ලබාගෙන ඒ ඇසුරෙන් යුරෝපාගේ චුම්බක ශේෂ්ත්‍රය ගැන තොරතුරු දැනගන්න පුළුවන්. යුරෝපාගේ චුම්බක ශේෂ්ත්‍රය ඇති වෙන්නේ අයිස් තට්ටුවට යටින් තියෙන සාගරය හරහා ගමන් කරන විදුලි ධාරාවන් වලින් නම් චුම්බක ශේෂ්ත්‍රය ගැන තොරතුරු දැනගැනීමෙන් අභ්‍යන්තර සාගරය ගැන තොරතුරු දැනගන්න පුළුවන්. ඒ වගේම තවත් දෙයක් තමයි බ්‍රහස්පතිගේ චුම්බක ශේෂ්ත්‍රය ඇතුලේ ගමන් කරන ප්ලාස්මා අතර යුරෝපාගෙන් ඉහළට විදින ජලයෙන් සෑදුණු ප්ලාස්මාවක් තියෙනවා. මොකද ඉහළට යන ජලාංශු බ්‍රහස්පතිගේ චුම්බක ශේෂ්ත්‍රය නිසා ඇතිවෙන විකිරණ වලලු වලින් අයනීකරණය වෙලා ප්ලාස්මා බවට පත් වෙනවා.
ඉතින් මේ උපකරණය ලබා ගන්න දත්ත වලින් යුරෝපාගෙන් ඉහළට විදින ජලය නිසා යුරෝපාවට කලාපයට තියෙන බලපෑමත් අධ්‍යනය කරන්න පුළුවන්. මේ උපකරණ නමයට අමතරව සෑම අභ්‍යවකාශ යානයකම වගේ රේඩියෝ සංනිවේදන පද්ධතිය යොදාගෙන විද්‍යාත්මක මිනුම් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ පෘථුවියට ලැබෙන රේඩියෝ තරංගවල ඩොප්ලර් ආචරණයෙන් යානයේ ප්‍රවේගය වෙනස් වෙන හැටි දැනගන්න පුළුවන්. ඒකෙන් යානයේ කක්ෂය නිර්ණය කරගන්න පුළුවන්. ඒකෙන් යුරෝපාගේ සහ බ්‍රහස්පතිගේ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයන් ගැන මිනුම් ලබා ගන්න පුළුවන්. ඉතින් මේකට කියන්නේ ග්‍රැවිටි රේඩියෝ සයන්ස් කියලා. ඉතින් මේ සේරම උපකරණත් ඇතුළුව බ්‍රහස්පති බලා යන යුරෝපා ක්ලිප යානයේ ස්කන්ධය මෙට්‍රික් ටොන් 6ක්. මේ යානය මුලින්ම දියත් කරන්න නියමිත වුණේ SLS රොකට්ටුවකින්. නමුත් ආටමිස් මෙහෙයුම් සඳහා SLS රොකට් අත්‍යවශ්‍ය නිසා සහ ඒ රොකට්ටුවේ ඉහළ වියදම නිසා පසුකාලීනව මේ යානය ෆැල්කන් හෙවි රොකට්ටුවකින් දියත් කරන්න තීරණය කළා. නමුත් මේ රොකට්ටුව SLS තරම් බලවත් නැති නිසා යානය කෙලින්ම බ්‍රහස්පතිට යවන්න බෑ. ඒ නිසා යුරෝපා ක්ලිප යානයේ ඉදිරි වසර 5 හමාර ඇතුළත අඟහරුගෙන් සහ පෘථුවියෙන් ගුරුත්වාකර්ෂණ ආධාර දෙකක් ලබාගෙන තමයි බ්‍රහස්පතිට ආසන්න වෙන්න අවශ්‍ය ප්‍රවේගය ලබා ගන්නෙ. අවසානයේ 2030 අප්‍රේල් මාසයේ තමයි යානය බ්‍රහස්පති වටා කක්ෂගත වෙන්න නියමිත වෙන්නේ. මේ දියත් කිරීම සඳහා ෆැල්කන් හෙවි රොකට්ටුවේ සම්පූර්ණ බලයම අවශ්‍ය වුණ නිසා රොකට්ටුවේ බූස්ටර් සහ පළමු අධීර ඉන්ධන අවසන් වෙනතුරු භාවිත කළා. ඒ නිසා ඒ එකක්වත් ගොඩ බැස්සේ නැහැ. මේ යානයේ වේගය ඊට සතියකට කලින් දියත් කරපු හේරා යානයට වඩා වැඩි නිසා ඒ යානයට කලින් යුරෝපා ක්ලිප යානය අඟහරු වසලෙන් ගමන් කරනවා. ඒ වගේම මීට අවුරුදු 1 හමාරකට කලින් දියත් කරපු ජූස් යානයට අවුරුද්දකට කලින් යුරෝපා ක්ලිප බ්‍රහස්පතිට ආසන්න වෙනවා. ඉතින් අපිට මේ යානාවලින් යුරෝපා ගැන තොරතුරු ලැබෙන්න ඊළඟ දශකයේ වෙනකල් බලන් ඉන්න වෙනවා. එහෙනම් ගිහින් එන්නම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.